අයිබෝන් අදත් ඔයාලට අපේ ට්‍රොනික් ක්ලාස් YouTube channel එකෙන් පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඉදිරිපත් කරන්න හදන්නේ. මේක ඉදිරිපත් කරන්න ප්‍රධානතම හේතුව තමයි මේ ඉතාමත් ප්‍රායෝගිකව හම් වෙලා තියෙන සමහර උදවිය ඉන්නවා මේ අපි කරන ගියා දෙන දේ තමන්ගේ ගෙදර තුර දී කරගන්න බැරි. ඒ කියන්නේ මේ පුංචි පොඩි දෙයක් පුංචිම දෙයක් සමහර අය නම් අපි මේ කරන වීඩියෝ ඉදිරිපත් කරන වීඩියෝ එක ගැන තොරතුරු දන්න අයත් ඉන්නවා. නොදන්නයි වෙනුවෙන් තමයි අපි අද මේ දේ ඉදිරිපත් කරන්නේ. ඒකෙන් තමයි අපි අද ඉදිරිපත් කරන්න හදන්නේ කොහොමද ප්ලග් ටොප් එකකට නිවැරදිව වයර් ටික සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ අලුතෙන් ඔයාලා වයර් කෝඩ් එක හදාගත්ත වෙන්න පුළුවන්. ඒක නැත්නම් ගෙදර තියෙන විදුලි උපකරණයක ප්ලග් ටොප් එක සවුත් වෙලා වෙන්න පුළුවන්. ඒක ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. ඒකට අලුත් එකක් දාගන්නේ කොහොමද? ඒ කියන කාරණා පිළිබඳව තමයි අද මේ ඔයාලට ප්‍රායෝගිකව සහ මේ බෝඩ් එකේ ඇඳලා ඒ වයර් ටික නිවැරදිව සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි හදන්නේ. අපි දැන් මේ බලමු කොහොමද මෙලියා මේ ප්‍රායෝගිකව පෙන්වන්න කලින් බෝඩ් එකේ මම ඔයාලට ප්ලග් ටොප් එක ඇඳලා වයර් ටික සම්බන්ධ වෙන ආකාරය කොහොමද කියලා මේ දාල සැකසීමක් දෙන්න තමයි මේ හදන්නේ. ඔයාලා දැන් මේ බෝඩ් එකේ තියෙනවා මම ඇඳලා තියෙනවා ප්ලග් ටොප් එකේ සැකසීමක්. ප්ලග් ටොප් එක කියලා කියන්නේ ඔයාලට පේන දැන් උපකරණ වල ස්විච් සොකට් එකට සම්බන්ධ කරන ගහන්න තියෙන එක තමයි ප්ලග් ටොප් එක කියලා කියන්නේ. ඒතකොට කොහොමද මේක මේ වයර් ටික සම්බන්ධ කරගන්නේ? ඒ කියන්නේ මෙන්න මේවයි. ප්ලග් ටොප් එක ගත්තාම ඔයාලට ගත්තාම L අකුර N අකුර E අකුර කියලා බාහිරව සඳහන් වෙලා තියෙනවා ඕනි ප්ලග් ටොප් එකේ. ඒ වගේම තමයි L එක ගත්තොත් මේ ආකාරයට වයර් තුනක් එනවා නම් රතු පාටින් ත්‍රිකෝ වයර් එකක් සුද්ධ කළාට පස්සේ රතු පාට වයර් එකක් තියෙනවා ඇතුළේ ඒක L එකට සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම නිල් පාටින් වයර් එකක් එනවා නිල් පාට වයර් එක තමයි මේ N එකට සම්බන්ධ කරන්නේ. ඊළඟට එනවා කොළ පාට පසුබිමක් තුල කහ පාටින් ලයින් එකක්. කොළ සහ කහ කියන වර්ණ දෙකකින් යුතු වයර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට කියන්නේ ඒත් වයර් එක. ඒ කියන්නේ ඒත් වයර් එක සම්බන්ධ කරන්නේ ඕනෑම ප්ලග් ටොප් එකක E කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් සලකුණු සඳහන් කරලා තියෙනවා. එන්නේ ස්ථානයේ තමයි අර පාට දෙකකින් යුත් වයර් එක සම්බන්ධ කරන්නේ. ඒ වගේම තමයි ඒතකොට වයර් සම්බන්ධ කිරීමේදී වයර් එක ගත්තොත් මේ වගේ බාහිර සැකස්මක් ගත්තොත් මේ ආකාරයට වයර් එක තියෙනවා. ඒගොල්ලෝ මේක ඇතුලේ තමයි මේ ආකාරයේ කම්බි ටික තියෙන්නේ. එතකොට මේ කම්බි ටික ගත්තොත් මේ කම්බි ටික මේ L වයර් එක සුද්ධ කරලා ගන්න කම්බි එක කොයි මීටරකවත් N පැත්තේ ගැවෙන්න බෑ. ඒ වගේම තමයි N පැත්තේ සුද්ධ කරලා ගන්න කම්බි L පැත්තේ ගැවෙන්න බෑ. E අකුරේ කොහොමදවත් ගැවෙන්න බෑ. එතකොට E එකට සම්බන්ධ වයර් කෙන් දක්වත් මේ L සහ N අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඒ වගේම ඔයාලා වයර් එක සුද්ධ කරනකොට මේ හරියින් ඩැමේජ් වෙන්නත් බෑ. මේ හරියින් ඩැමේජ් වෙලා තිබුණොත් යම් කිසි අවස්ථාවක මේක සම්බන්ධ කිරීමේදී මේ දෙක අතර වයර් තුන අතර වයර් දෙකක් ෂෝට් වුණොත් මෙතන මේ ස්ථානයෙන් ඔයාලට ඔයාලගේ ඇඟට විදුලිය ස්පාර්ක් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි අනතුරක් වීමේ සම්භාවිතාවය 90%ම පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වී සිටි මොකද මේක සරල ධාරාවක් නෙවෙයි මෙතන සම්බන්ධතාවය තියෙන්නේ මෙතන තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක්. අන්නේ කාරණා පිළිබඳව ඔයගොල්ලෝ සැලකිලිමත් විය යුතුමයි. ඒ නිසා වයර් සුද්ධ කිරීමේදී මේ ආවරණය පළුදු නොකර වයර්වල සඳහන් ආවරණය පළුදු නොකර ඒ ඇනතව බුරුල් කරලා සම්බන්ධ කරන ස්ථානයට කිට්ටුවෙන්ම වාගේ තම කම්බි ටික සුද්ධ කරලා සම්බන්ධ කරගත්තා නම් ප්ලග් ටොප් එකේ නිවැරදිව ඔයාලට gedara දීම මේ දේ කරගන්න පුළුවන්. මොකද මේ දේවත් කරගන්න බැරි අය අපිට මේ සමාජය තුලින් හමු වෙනවා. මේ ප්‍රායෝගික අත්දැකීම් තුලින්ම තමයි මේ දේවල් හම් ලැබෙන්නේ අපිට. ඒ නිසාම තමයි මේ වීඩියෝ ක්ලිප් එක කරන්න හිතුවේ. දැන් නම් බලමු මේ වගේ මේ ත්‍රිකෝ වයර් කැලක් අරගෙන මේ කියපු ආකාරයට කොහොමද ප්‍රායෝගිකව සම්බන්ධ කරන්න කියලා ඔයාලට දැන් අපි පෙන්නනවා. මෙන්න මේ ආකාරයට තමයි මේක කරගන්න ඕනි. ඔබ දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා දැන් ඇම්පර් 13ක ප්ලග් ටොප් එක. ඒ කියන්නේ දැන් වර්තමානයේ වෙනකොට වෙළඳපොළ තුල භාවිතා කරන
ප්ලග් ටොප් එක තමයි මේක. ඒ කියන්නේ ඇම්පියර් 5. ඒ කියන්නේ ඉස්සර තිබිච්ච රවුම් පේනුව දැන් වෙනදපලෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ප්ලග් ටොප් එකත් භාවිතා කරන්න බෑ ඒත් සමගම. දැන් භාවිතා වෙන්නේ 4 පින් ඇම්පියර් 13 ප්ලග් ස්විච් සොකට් සහ මේ ප්ලග් ටොප් එක. ඒතකොට අපි අර අපි ගාව දැන් අරන් තිනා මේ ඇම්පියර් 13 ප්ලග් ටොප් එක. අපි දැන් බලමු මේකේ ඇණයක් තියෙනවා මැදින්. ඒ ඇනේ මල් ස්ක්‍රූප නියනක් දාලා මේ ආකාරයට ගලවන්න ඕනේ. එතකොට ඇතුලේ තියෙනවා මේකට සම්බන්ධ ෆියුස් එකක්. ඒ වගේම තමයි මෙතන ඔයාලට මම කිව්වා L සහ N LNE කියලා ගහලා තියෙනවා කියලා. මේ ඔයාලට පේනවා මෙතන මේ LNE කියලා බාහිරින් සඳහන් කරලා තියෙනවා. ඔය ඒ වගේම තමයි ඇම්පියර් 13 ප්ලග් ටොප් එකක් ගත්තාම මේ ආකාරයට ෆියුස් එකක් එනවා. සෑම ප්ලග් ටොප් එකකම ෆියුස් එකක් එනවා. ඒක තමයි මේ L සහ N අග්‍රව L සහ LNE කියන අග්‍ර තුනටම ඇන තව තුනක් තියෙනවා. ඇන තුනකින් තමයි තියෙන්නේ ඇන ගුරුල් කරලා ඒ තමයි අපිට වයර් ටික සම්බන්ධ කරන්න ඕනේ. එතකොට වයර් ටික ඇන තුනෙන් සම්බන්ධ වෙනකොට අපි සුද්ධ කරන වයර් ටික මේ හරියෙන් එකටමයි එන්නේ. ඒකයි කිව්වේ මම මේ හරියට සම්බන්ධ වෙනකොට මේ වයර් එකේ මෙන්න මේ කොටස් පළදු වෙන්න බෑ. මේ කොටස් වයර් වල පළදු වෙලා තිබ්බොත් ෂෝට් වෙන්න පුළුවන්. දැන් මෙතන අපි නිවැරදිව සම්බන්ධ කරා. මම කිව්වේ ඒක මෙන්න මේ සම්බන්ධ වෙන ස්ථානය කිට්ටුවෙම වගේ මේ ආකාරයට සුද්ධ කරගන්න. මේ ආකාරයට සුද්ධ කරගෙන ඔයාලා ගාව බවුත් එකක් තියෙනවා නම් මේවට ENDing එකක් තියාගත්තට කමන්නේ නැහැ. EN ටිකක් තියාගත්තොත් හොඳට ඇන වලට තද කරගන්න පුළුවන්. හොඳ අපි හයි කළපු. එහෙම නැත්නම් මේ වයර් එක ඔය විදිහට සුද්ධ කළා. දැන් මේ පෙන්වන ආකාරයට ඉස්ලාම ඇන ටික බුරු කරගන්න ඕනි. එතන උඩින්ම දැන් ඔය බුරු කරන්නේ ඇත් නැත්නම් ඊ කියන අග්‍රයණිය. එතන මේ බුරු කරන්නේ එන් නියුට්‍රල් අග්‍රයට යන ඇණය. ෆියුස් එකට සම්බන්ධ වෙලා තියෙනවා ලයිව් අග්‍රයට යන වයර් එක සම්බන්ධ කරන ඇණේ තියෙන්නේ එතන. මේ ආකාරයට අරගෙන මේ ආකාරයට පොඩ්ඩක් නමන්න ඕන. නමලා වයර් එක ඇතුල් කළා මේ ආකාරයට තද කරන්න ඕනේ. නැත්තම් අපි තනි කෙන්දම දැම්මොත් එන්නේ වයර් එක ආපස්සට ඇදිලා එනවා. හිරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආකාරයට හොඳින් තද කරන්න ඕනේ. ඇදෙන්නේ නැහැ. ඇදෙන අතර පොඩ්ඩක් බලලා. ඔයාලට පේනවා ඇදෙන්නේ අරගෙන නමලා තිබ්බහම හොඳට හිර වෙනවා. ඊළඟට දැන් මේ කොළපාට සහ කහපාට වයර් එක පොඩ්ඩක් පෙන්නමු. අපි කොළපාට සහ ඔන්න මේ පැත්ත ගත්තොත් කොළපාට මේ පැත්ත ගත්තොත් කහපාට. මේක තමයි ඒත් වයර් එක. يعني බිම්ගත භූගත අග්‍රය. ඒක සම්බන්ධ වෙන්නේ ප්ලග් ටොප් එකේ E කියන අග්‍රයට. ඔයාලට ඉස්සෙල්ලා පෙන්නවා. ඒත් වයරයට සම්බන්ධ වයරයේ කිසිම විටකවත් නියුට්‍රල් එකටවත් ෆේස් වයර් ස්ථානයට සම්බන්ධ කරන්න බෑ. එතන සැලකි වඩාත් හොඳින් සැලකිමත් වෙන්න තු කාරණයක්. නියුට්‍රල් සහ ෆේස් වයර් දෙක නම් යම් කිසි අවස්ථාවක මාරු වුණාට ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ එතන. ඒත් වයරය සම්බන්ධ කිරීමේදී ඊටම සැලකිලිමත් හේතුව ඒක වෙනස් කරන්න බෑ. ඒක පින් එකටම තමයි සම්බන්ධ කරන්න ඕනේ. හොඳ අපි දැන් සම්බන්ධ කරන්නේ නිල් පාට වයර් එක ඔයක 3 කෝ වයර් එකේ එනවා. රතු හෝ දුඹුරු වයරයක් එනවා සහ මේ නිල් පාට වයරයක් එනවා. නිල් පාටින් එන්නේ නියුට්‍රල් එක. ඒක නියුට්‍රල් පින් එකට සම්බන්ධ කළාම දැන් ඔයාලට පේන්නේ වයර් එක සම්බන්ධ කරන ආකාරය. මේ ආකාරයට සම්බන්ධ කළා. ඊට පස්සේ පොඩ්ඩක් ඇදලා බලන්න ඕනි. වයර් ගුරුල් වෙලා හරියට තද වෙලා නැත්නම් වයර් එක ආපස්සට ඇදෙනවා. හොඳට පිට් වෙලා තියෙනවා නම් එන්නේ නැහැ. ඊට පස්සේ හොඳට මෙව් කළා. බාහිර ආවරණය දාලා තද කරලා සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් ඔය කොටස තමයි ප්ලග් ටොප් එකකට වයර් තුනක් සම්බන්ධ කරනවා කියන එකේ කරන්න තියෙන්නේ. ඉතින් ඔක සාමාන්‍යයෙන් ගෙදරක කරගන්න පුළුවන් දෙයක්. කිසිම විටකවත් බය වෙන මේ අවස්ථාවක් නැහැ. හරියට වයර් ටික සුද්ධ කරලා සම්බන්ධ කරගත්තා නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් එතකොට ගෙදරක තියෙනවා නම් රවුම් පින් එකක්. 4 පින් නැතුව රවුම් පින් එකක් තියෙනවා නම් ඒ රවුම් පින් එකට රවුම් පින් එක ඉවත් කරලා 4 පින් එකක් දැම්මයි කියලා ඒකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ.
ඒක ඇම්පියර් 15කට 15 ප්ලග් එකක් තියෙන තරකට එතන බලන්න ඕනේ එතන යදුලා තියෙන උපකරණ යනු දැන් 15 එහෙම භාවිතා වෙන්නේ නැහැ නමුත් යොදන් වෙන අපිට 13 එහෙමක 13 නේ টොප් එකක් දාලා මේ භාවිතා කළා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ එතන යොදලා තියෙන උපකරණ යනු බලන්න වෙනවා එයාට ලැබෙන මේ ලබා දෙන ඇම්පියර් ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය කරගන්නේ මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් ඇම්පියර් 5 වල 13 දාලා පාවිච්චි කළාට টොප් එක මාරු කළා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මොකද දැන් වෙල්ඩ පොල තුල 5 ඇම්පියර් ප්ලග් බේස් තහනම් කරලා තියෙන නිසා කියන්නේ ඉවත් කරලා තියෙන නිසා ඉතින් මේ ආකාරයට තමයි ප්ලග් টොප් එකකට වයර් එකක් සම්බන්ධ කරලා ඔයාලා ගෙදර දී කටයුතු මේ ගෙදර කටයුතු පහසු කරගන්න ආකාරයක් තමයි කිව්වේ හදිසියවත් ප්ලග් টොප් එක සවුත් වෙලා තිබුණා මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක බලපු අය මේ පිළිබඳව දන්න අයත් ඇති නොදන්න අය ඉන්නවා නම් අද ඉගෙන ගන්න ඉගෙනගෙන මින් ඉදිරියට ඔයාලට අවස්ථාවක් වුණොත් මේ ආකාරයට හොඳට බලලා ආරක්ෂාකාරීව වයර් තුන සම්බන්ධ කරගන්න කිසිම විටකවත් මේ බ්ලේඩ් තල වලින් හරි මේ සුද්ධ කරනකොට වයර් එක දිගට හානි කරගන්න එපා එහෙම හානි වුණොත් හානියක් මේ අනුතරක් සිද්ධ වෙන්න පුළුවන් මොකද ප්‍රත්‍යාවර්ත විදුලිය කියන්නේ මේ හොඳ පරිස්සමෙන් වැඩ කරන්න ඕන දෙයක් ඒ වගේ තමයි මේ විදුලියට සම්බන්ධක විදුලිය සම්බන්ධ කරලා තියෙන කිසිම වයර් එකක් මේ ආකාරයට සුද්ධ කරන්න යන්නේ අපි ඒවා නිවැරදිව මේන් ස්විච් ට්‍රිප් ස්විච් ඕෆ් කරලා දාලා තමයි අපි ඒ කටයුතු කරනවා නම් කරන්න ඕනේ. ඒ දැනුවත් කිරීමත් කරමින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මේ වගේම තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.